ઇલેક્ટ્રિકલ મોટર કહેવાય વિદ્યુત શક્તિય યાંત્રિક શક્તિય બવત પત્કરણ ઉપકરણયક્. અદ વિડિયો એકતુલિન આપી કથા કરන්නේ આપી હેમોમ දන්න સામાન્ય ઇન્ડક્શન મોટર පිළිබඳව නන් නොවේ. හොඳයි එහෙමනම් අපි අද කතා කරමු સ્લિપ ઇન મોટર පිළිබඳව. વિડિયો એકતુલિન ઓයාට පුළුවන් સ્લિપ ઇન મોટર એકට વિદ્યુતય ලබා දෙන්නේ කොහොමද කියලා දැනගන්න. හොඳයි එහෙමනම් එකතු වෙන්න අද වීඩියෝ එකත් එක්කලා चैनल लेकर सब्सक्राइब कर लेना तन दम सब्सक्राइब कर गन में वीडियो को देख कर देना मुलीम में अभी बाला लाई इम्मू सामान्य इंडक्शन मोटर के साथ स्वीपिंग मोटर का तीन नवे नस है सामान्य इंडक्शन मोटर का अभी तो दर्शन हम बने पील कोइल लेकर समग्र ऐतुत तीन रोटर का මෙම මෝටරයකට විදුලිය සපයනකොට ෆීල්ඩ් එකට පමණයි අපි විදුලිය සපයන්නේ. ඉස්ටා හෝ ඩෙල්ටා ආකාරයෙන් අපිට විදුලිය සපයන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට VFD වැනි උපකරණ භාවිතයෙන්ුත් මෙම මෝටරය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් ස්ලිප් ඉන් මෝටරයක් සඳහා විදුලිය සපයනකොට මෙම ක්‍රමය නම් සුදුසු වන්නේ නැහැ. ස්ලිප් ඉන් මෝටරයේ වවුන් රෝටර් මෝටර් ටයිප් විදියට තමයි සලකනු ලබන්නේ. මේකට හේතුව මෝටරයේ රෝටරේ තුලද වයින්ඩින් එකක් දකින්නට ලැබීම. මෙවැනි මෝටරයකට විදුලිය සපයනකොට අපි ෆීල්ඩ් කොයිල් එකට වෙනම ස්ථාවර විදුලියක් සපයන්න ඕනේ. ඊට අමතරව රෝටරේ සඳහා අපිට සිදුවෙනවා රෙසිස්ටන්ට් බෑන්ක් එකක් භාවිතා කරන්න. මෙම මෝටර සඳහා රෝටරේට විදුලිය ලබා නොදුන්නට රෙසිස්ටර් බෑන්ක් එක හරහා රෙසිස්ටර් හරහා තමයි මෝටරේ රෝටරය ටිකෙන් ටික ෂෝට් කරලා මෝටරය ධාවනයට පත් කරගන්නේ. මෝටරේ ස්ටාර්ටින් එක ආරම්භ වන ස්ථානයේ ඉඳලා ටිකෙන් ටික රෙසිස්ටර් එක අඩු වගේ දක්වා ගමන් කරමින් ස්ටෙප් බයි ස්ටෙප් විදිහට තමයි මෝටරය ටිකෙන් ටික රෙසිස්ටර් හරහා ස්ටාර්ට් කරනු ලබන්නේ. අවසාන වශයෙන් රෙසිස්ටර් අයින් කරන්න අපිට පුළුවන් කරලා මෝටරේ රෝටරේ සම්පූර්ණයෙන්ම ෂෝට් කරලා මෝටරේ ධාවනයට යොදා ගන්න පුළුවන්. මෙවැනි මෝටර භාවිතා කිරීමේ වාසි ලෙස ස්ටාර්ටින් කරන්ට් එක අඩු වීම, ඉහළම ස්ටාර්ටින් ටෝක් එකක් තියෙන එක, පවර් පැට් එක ඉහළ අගයක තියනවා වගේ දේවල් අපිට සලකන්න පුළුවන්. බොහෝ විට මෙවැනි මෝටර භාවිතා කරනු ලබන්නේ ක්‍රේන්ස්, එලිවේටර්, ලිෆ්ට්ස් වැනි හයි ටෝක් ලබා ගන්න ස්ථානවලට. අද වීඩියෝ එක තුල ඔයාලට දකින්න හම්බෙන මෙම කන්ට්‍රෝල් පැනල් එක නිර්මාණය කරලා තියෙන්නේ වර්ෂ 1950 දී පමණ වෙනවා. ඉතින් එදා නිර්මාණය කරන ලද මෙවැනි කන්ට්‍රැක්ටර් අදටත් නිසියාකාරයෙන්ම වැඩ කරනු ලබනවා. කිසිම ඉලෙක්ට්‍රොනික පරිපථයක් මෙම පැනල් එක තුළ සවි කරලා නැහැ. ඉලෙක්ට්‍රොනික ටයිමර් වෙනුවටත් මෙම පැනල් එකේ භාවිතා කරනු ලබන්නේ මැකැනිකල් ටයිමර්. එවැනි ටයිමර් පවා අදටත් නිසියාකාරයෙන් වැඩ කරනවා අපිට දැක ගන්න පුළුවන්. රෙසිස්ටර් බෑන්ක් එක සහ කන්ට්‍රෝල් පැනලය එකම පැනල් එකක් තුල තමයි නිර්මාණය කරලා තියෙන්නේ. රෙසිස්ටර් සඳහා ස්ටෙප් බයි ස්ටෙප් කන්ටැක්ටර් ක්‍රියාත්මක වීම සඳහා මැකැනිකල් ටයිමර් සඳහා තමයි මෙහි භාවිතා කරලා තියෙන්නේ. මෙවැනි පැනල සහ මෙවැනි මෝටර් සහ මෙවැනි කන්ටැක්ටර් කිසිම ස්ථානයක දැක ගැනීමට දැන් නම් හැකියාවක් ලැබෙන එකක් නැහැ. මෙවැනි උපකරණ දැන් නම් භාවිතාවෙන් ඉවත් වීමිනුයි පවතින්නේ. මොකද නවීන තාක්ෂණය නිසා විදුලිය ඉතිරි කර ගැනීම කාර්යක්ෂමතාවය වැනි දේවල් ගැන වැඩියෙන් සලකන නිසා මෙවැනි මෝටර් භාවිතාව සහ නඩත්තු කිරීම ඉතාම අපහසු කටයුත්තක් ලෙස සලකන්න පුළුවන්. අද අපි වීඩියෝ එක තුලින් කතා කරේ ස්ලිප් ඉන් මෝටරයකට විදුලිය සපයන්නේ කොහොමද කියලා.
फ्लिपिंग मोटर पिलीमंद याम किसी गेटल तीन वीडियो यटीन कमेंट करमना अद वीडियो को हम लाइक करना कैनकुट दिन कैनिमेट शेयर करना गिंग नाम शीलम दिनाटम शुभ दवसा।